පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිලිස්සි ජීවිතක්ෂයටපත් වූ ඉශාලිනී ජූඩ්දරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් විශේෂ කණ්ඩායම් මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මියගිය ඉශාලිනී දැරිය රැඳී සිටි බව කියන රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ වූ කාමරේ දැරිය විසින් ලියා තබා ඇති බවට සැක කෙරෙන සටහනක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන දුක්‍රීමේදී දැරිය එම නිවසේ නවාතැන්ගෙන සිටි කාමරේ බිත්තියක් මත ලියා තිබූ යම් වැකියක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඉංග්‍රීසි අකුරු වලින් දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති මෙම වැකියේ සඳහන් වුණේ ඒන් සෞඛ්‍ය කාරණම් යනුවෙන් සාමාන්‍ය ආකාරයට මෙහි සිංහල තේරුම වන්නේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැන්වීමෙන් අනතුරුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් එම ස්ථානයට පැමිණ එම බිත්තියේ ඇති වැකිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබුවා. දැරිය පාසල් යන කාලයේදී භාවිතා කළ පොත්පත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම වැකිය ඇය විසින්ම ලියන ලද්දක්දයි සනාථ කර ගැනීම සඳහා එම පොත්පත් සමග අදාළ ස්ථානයේ ඡායාරූපත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් ලබාගත් යම් යම් විදර්ශකත් සමග ගැළපෙන්නේදයි පරීක්ෂා කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කණ්ඩායම් විසින් හැටන් ඩයගම ප්‍රදේශයේ පිහිටි ඉශාලිනී දැරියගේ නිවසේ තිබූ ඉශාලිනී දැරියට අයත් පොත්පත් රැසක් විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඉශාලිනී දැරිය අවිස්සාවෙල්ල පුවක් පිටිය දමිළ මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර ඇය හත්වන ශ්‍රේණියතේ අධ්‍යාපනය ලබා ඇති බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. මේ අතර සිය නැගණිය ඉංග්‍රීසි දැනුමක් හෝ නොමැති බවයි ඉශාලිනීගේ සහෝදරයා පවසන්නේ. නංගී සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්ද නංගීට? බලාගෙන ලියන්න පුළුවන් සර්. බලාගෙන ලියන්න. ඔව්. තනියෙන් ලියන්න බෑනේ. බෑ සර්. ඒ කියන්නේ මොනවා හරි අකුරක් දිහා බලාගෙන ලියන්න පුළුවන් නේ? ඔව් සර්. නංගි ඉගෙන ගත්තේ කී වෙනකන්ද? 4 වෙනකන්. කොහෙද ඉස්කෝලේ ගියේ? අවිස්සාවෙල්ල. නංගිගේ පොත්පත් ඉස්කෝලේ ඉගෙන ගත්ත පොත්පත් එහෙම මුකුත් තියෙනවද සූර්යා ගෙදර? සර් ඒක මේ පොලිසියෙන් අරන් ගියා සර්. කොයි පොලිසියෙන්ද? අර කොළඹදලා අපු කට්ටිය. තාවකු කාරණම් කියලා ඉංග්‍රීසියෙන් ලියලා බිත්තියේ ලියලා තිබුණා කියලා පොලිසියෙන් හොයාගෙන තියෙනවා. ඔයා කියන්නේ එතකොට නංගිට ඉංග්‍රීසි ලියන්න බෑ කියලාද? ඔව් සර් බලාගෙන නම් ලියන්න පුළුවන්. හිතලා එහෙම අකුරු ගලපලා ලියන්න බැරිද? නෑ මං ගන්න තරමට එහෙම නංගි ලියලා නෑ ඒකයි. මේ අතර විශේෂ කණ්ඩායමක් විසින් ඉශාලිනී දැරියගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ අවසන් වාර්තාව මේ වන විට සැකසෙමින් පවතින අතර අදාළ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉශාලිනීගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇගේ සහෝදරයා සහ පියා මෙන්ම දැරිය ගෙනවිත් බහර දුන් තැරැව්කරු එළමෙන නමවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධියට අදාළ නඩුව යළි එළමෙන නමවනදා කැඳවීමට නියමිතයි. මේ අතර අදත් ඉශාලිනී දැරියට සාධාරණයේ ಇಲ್ಲ විරෝධතා පැවැත්ුණා. ඉසාලිනේకి නීති වැන්ඩෝ. නීති වැන්ඩෝ බෙංගලට එන්න. වැන්ඩෝ වැන්ඩෝ. නීති වැන්ඩෝ. අන්කුරම කාරණකේ. නීති වැන්ඩෝ. දුරග කාරණකේ. නීති වැන්ඩෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.